Buddham saranam gacchami. Dhammam saranam gacchami. Sangham saranam gacchami. Dutiyampi Buddham saranam gacchami. Dutiyampi Dhammam saranam gacchami. Dutiyampi Sangham saranam gacchami. Tatiyampi Buddham saranam gacchami. Tatiyampi Dhammam saranam gacchami. Tatiyampi Sangham saranam gacchami. Saranagamanam sampunnam. Panatipata viramani sikkhapadam samadhiyami. Adinnadana viramani sikkhapadam samadhiyami. Kamesu micchacara viramani sikkhapadam samadhiyami. Musavada viramani sikkhapadam samadhiyami. Isunavacha viramani sikkhapadam samadhiyami. Harusavacha viramani sikkhapadam samadhiyami. Sampappalapa viramani sikkhapadam samadhiyami. Micchajiva viramani sikkhapadam samadhiyami. Sitarnena sadhinna jivatthanaka silam dhammam sadhukam surakshitam katva. Appamadena sampade tambang samanta chakravalesu atra gacchantu devata saddhammam rajasse sunantu sagga mokkhadam dhamma savana kalo ayam vadanta. Dhamma savana kalo ayam bhadanta. Dhamma savana kalo ayam bhadanta. Namo tassa bhagavato arahato sammasambuddhassa. Namo tassa bhagavato arahato sammasambuddhassa. Namo tassa bhagavato arahato sammasambuddhassa. Anikkata okasa vam yo attham paridahissati. Apeto dhamma sacchena na sokasa vamarahati. Yoce mante kasavasse sile susu samahito. Upeto dhamma sacchena sve kasava marahati. Sadhavat pinnatuni. Samma sambudu rajanan vahanse kenekuvin. Lokyata himivana utumma dayadaya sambuddha shasanayai. Devi minisunge hita suwa sandaha e sambuddha shasanaya deergha kaalayak araksha karaganeema sama bauddhayekugema yutukamak bawa api kalpana karanawa. E yutukama hariyakara ishta karaganeemata nam
ශාසනික වටිනාකම් පිළිබඳව නිවැරදි අවබෝධයක් අප තුල තිබිය යුතු වෙනවා. අද මේ වෙසක් පොය දවසේ ඒකට අදාළ ගාථා දෙකක් අපි මාතෘකා කරගත්තේ ඒක නිසායි. මේ ගාථා දෙක බුදු පියාණන් වහන්සේ ජේතවනාරාමයේදී දේශනා කර වදාළේ දෙවිදත් තෙරුන් පිළිබඳ එක්තරා අස්තිද්ධියක් අරමුණු කරගෙනයි. සරියුත් මුගලන් අග්‍රශ්‍රාවක මහරහතන් වහන්සේලා දෙනම එක් අවස්ථාවක බුදු පියාණන් වහන්සේගෙන් අවසර ලබාගෙන සැවැත් නුවරින් රජගහ නුවරට වැඩම කළා. තම තමන්ගේ 500ක් 500 බැගින් නැති සංඝ පිරිස් සහිතව රජගහ නුවර වාසීන් මේ අග සල් දෙන මටත් ඒ පිරිසටත් සංඝ පිරිසටත් සාමූහික වශයෙන් එකතු වෙලා දෙතුන් දෙනා 10-15 දෙනා එකතු වෙලා දානමාන කටයුතු වල යෙදුණා. දන් දෙන්න පටන් ගත්තා. එක දවසක් සරියුත් ස්වාමීන් වහන්සේ අනුමෝදන් කරන අවස්ථාවේදී මෙහෙම ප්‍රකාශ කළා. උපාසකයනි, යම් කෙනෙක් තමන් දන් දෙනවා අනිත් අය දාන ප්‍රතිපත්තියෙහි සමාදම් කිරීමක් නැහැ. ඒ කියන්නේ දාණයට දන් දෙන්න අනිත් අය උනන්දු කරවන්නේ නැහැ. එවන්දු කෙනෙකුට උපනුපන් ජාතිවල භෝග සම්පත්තිය මිසක් පරිවාර සම්පත්තිය ලැබෙන්නේ නැත. තවත් කෙනෙක් තමන් දන් දෙන්නේ නැහැ, අනිත් අය දන් දීමෙහි උනන්දු කරවනවා. ඒ තැනැත්තාට ඒ අනාගතයේදී භෝග සම්පත්තිය ලැබෙන්නේ නැහැ, පරිවාර සම්පත්තිය පමණයි ලැබෙන්නේ. තවත් කෙනෙක් තමන් දන් දෙන්නේත් නැහැ, අනුන් මේ පිළිබඳ උනන්දු කරවන්නේත් නැහැ. එබඳු කෙනාට උපනුපන් ජාතිවල භෝග සම්පatti පරිවාර සම්පatti කියන දෙකම ලැබෙන්නේ නැහැ. හතර වෙනිම දක්වනවා තවත් කෙනෙක් තමනුත් දන් දෙනවා, අනිත් අයත් දන් දීමෙහි ඒ ප්‍රතිපත්තියේ සමාදන් කරනවා. අපි දැන් මේ කාලේ සමාදන් කරනවා කියලා කියන්නේ ඒ සමාදන් කරනවා. එබඳු කෙනාට උපනුපන් ජාතිවල භෝග සම්පත්තියක් පරිවාර සම්පත්තියක් කියන සම්පත් දෙකම ලැබෙනවා කියලා එහෙම ප්‍රකාශ කළා. මේක අහන්නිටිය එක්තරා නුවණැති මිනිසෙක් කල්පනා කළා. මම මේ සම්පත් දෙකම ලැබෙන ආකාරයට කටයුතු කරන්න ඕන කියලා. පිරිස ගියාට පස්සේ සරියුත් ස්වාමීන් වහන්සේ ළඟට කිට්ටු වෙලා කියනවා, ස්වාමීනි මම හෙට දවසට මේ සියලු ස්වාමීන් වහන්සේට දානට ආරාධනා කරනවා කියලා. සරියුත් ස්වාමීන් වහන්සේ ඇසුවා, කී දෙනෙක් සංඝයා වහන්සේලා අවශ්‍යද කියලා. කෙතෙක් සංඝයා වහන්සේලා මේ පිරිස සිටිනවාද කියලා අහුවාම දහසක් පමණ සිටිනවා කිව්වා. ඒ 19ටම මම හෙට දානෙ දෙන්න සූදානම්, දාන දෙන්න බලාපොරොත්තු වෙනවා කියලා ප්‍රකාශ කළා. සරියුත් ස්වාමීන් වහන්සේත් ඒකට ගඟු ඒකේ නිශ්ශබ්දතාවයෙන් ඒකට කැමැත්ත දැක්වුවා. ඉතින් මේ මිනිස්සු මෙහෙම කිව්වට මොකද කිසිම සූදානමක් නැතුවයි මේ ආරාධනාව කළේ. නගරයේ වීතිවල ඇවිදිමින් අම්මේ තාත්තේ මම මේ විදිහට හෙට දවසට 10ක් නමකට ආරාධනා කළා. තම තමන්ට පුළුවන් මට්ටමින් ඒ දාන උපකරණ අරගෙන එන්න, අපි එක තැනක එක්ස් වෙලා දාන පිළිවෙල කරමු කියලා ඒ විදිහට අඬ නගමින් ඒ මිනිසෙන් උනන්දු කළා. ඒ වගේම ඒ විශාල පිරිසක් තමන් 10 දෙනෙක් 20 දෙනෙක් 29ක් 19ක් ඒ විදිහට 100ක් පවා බාරගෙන දායක පිරිස් ඒ එකී ස්ථානෙට දාන දාගෙන ආවා. එක්තරා ධනවත් කෙනෙක්, ධනවත් දායකයෙක් ලක්ෂයක් අගනා කාෂාය වස්ත්‍රයක් ගෙනල්ලා දුන්නා මේ දාන සංවිධායක මහත්මයාට, උපාසක මහත්මයාට. මේ දාන කළමනා පිළිබඳ යම් කිසි අඩුපාඩුවක් වුණොත් මේ වස්ත්‍රය විකුණලා මේකදී පහදම් බේරගන්න. එහෙම අඩුපාඩුවක් නුනොත් කැමැති සංඝයා වහන්සේ නමකට මේ සිවුර පූජා කරන්න කියලා. ඉතින් මේ දාන කටයුතු පසුවදා හොඳට සිද්ධ වුණා. කිසි දෙකින් අඩුවක් වුණේ නැහැ. මේ චීවරය, මේ වාසය වස්ත්‍රය ඉතුරු වුණා. මේ දාන සංවිධායක මහත්මයා පිළිසෙට කියනවා, මෙන්න මෙහෙම කෙනෙක් මට මේ විදිහට දෙයක් චීවර වස්ත්‍රයක් පූජා කළ බොහොම අගනාදයක්. මේ දැන් දාන කටයුතු සියල්ල නිමා වෙලා තියෙනවා. දැන් කැමැති අපි කාටද මේ සිවුර පූජා කරනවද? එතකොට ඇතම් කෙනෙක් කිව්වා, අපි සරියුත් ස්වාමීන් වහන්සේ අවතාරී පුත්‍ර අග්‍රශ්‍රාවක ස්වාමීන් වහන්සේට රහතන් වහන්සේට අපි පූජා කරමු කියලා. තවත් පිරිසක් කිව්වා, මේ සාරි පුත්‍ර ස්වාමීන් වහන්සේ ගුවන් පැමුණු කාලයට විතරයි ඇවිත් යන්නේ, දේවදත්ත ස්වාමීන් වහන්සේ එහෙම නෙවෙයි.
හරියට ගෙදර තියෙන පැන්බඳුනක් වගේ අපට මඟුල්ලා මඟුල් හැම එකකටම උපකාර වෙනවා. ඒක නිසා අපි දේවදත්ත ස්තවිරයන් වහන්සේට දෙමු කියලා. ඉතින් මේ පක්ෂ දෙකක් තිබුණ නිසා අර දාන සංවිධායක මහත්මයා මේ දාන පොලේ පොඩි ඡන්ද විමසීමක් පැවැත්තුවා. මෙන්න ඡන්ද ප්‍රතිඵලය. පූජ්‍යපාද දේවදත්ත ස්තවිරයන් වහන්සේ වැඩි ඡන්ද හතරකින් අර ලක්ෂයක් වගන වටනා චීවර වස්ත්‍ර ලැබීමට සුදුසු හැටියට තේරුණා. ධර්මසේනාපති අග්‍රස්ථානක සාරිපුත්‍ර මහා රහතන් වහන්සේගේ පක්ෂය පරාදන්න. ඉතින් කොහොම හරි ඒ වස්ත්‍රය දේවදත්ත ස්තවිරයන්ට දුන්නා. දේවදත්ත ස්තවිරයන් අන්තේ ඒක ඇඳගෙන ඒක පෙරවාගෙන ඒක පඳු ගහලා කපලා පඳු ගහලා පෙරවාගෙන ඒ නගරේ හැසිරෙනකොට ඒ හැසිරෙන ආකාරයෙන් මිනිස්සුන්ගේ යම්කිසි අප්‍රසාදයක් ඇති වුණා. සමහරවිට උඩඟු විදියට ඒක හැසිරෙන්නේ නැති එහාම යන්නේ නැති මේ සීවරය සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට මිසක් දෙවිදත්තේරුන්ට නම් සුදුසු නෑ කියලා මිනිස්සු කියන්න පටන් ගත්තා. චෝතිද්‍ය වුණාට පස්සේ රජගහනුවරින් එක්තරා සංඝයා වහන්සේ නමක් සරත් නුවරට වැඩම කළා බුදු පියාණන් වහන්සේ දකින්න. බුදු පියාණන් වහන්සේගේ නමගෙන් ඒ වික්ෂුන් වහන්සේගෙන් අග්‍රශ්‍රාවක දෙනමගේ සුවදුක් විමසන අවස්ථාවේදී අර සංඝයා වහන්සේ ප්‍රකාශ කළා මෙන්න මේ සිද්ධිය. එතකොට බුදු පියාණන් වහන්සේ වදාලා මහණ මේ ජීවිතේ පමණක් නොවේ දෙවිදත්තේරුන් අතීතයේ තමන්ට නිසුදුසු වස්ත්‍රයක් පෙරවාගෙන අනිත් අයගෙන් නිග්‍රහය ලැබුවා කියලා එක්තරා විජාතක කතාවකින් හැර දැක්ුවා. අතීතයේ බරණැස් නුවර ඇතුන් මරණ ඇත්තක් දෙක් සිටියා. කැලෑවලට වැදිලා ඇතුන් මරලා ඇතුන්ගේ දළ නියපොතු මස් ආදිය විකුණලා ජීවත් වෙන ඇත්තක් දෙක්. සමහර ඒ කැලෑවල විශාල ඇත්පිරිස් සිටියා. එක කැලෑවක ඇතුන්ගේ සිරිතක් තිබුණා. ඒ කැලෑවේ වාසය කරන පතේ බුදුරජාණන් වහන්සේලා දැකලා තමන් ගොදුරු ගැනීමට යන අවස්ථාවේ පතේ බුදුරජාණන් වහන්සේ ළඟ ධන නමලා රැඳලා පිටත් වෙන සිරිතක් තිබුණා ඒ ඇතුන්ගේ. මේ ඇත්තෙද්දා දවසක් දැක්කා මේ සිද්ධිය. ඉතින් කල්පනා වෙනවා මොකද මේ ඇතුන් මේ පතේ බුදුරජාණන් වහන්සේලාට වඳින්නේ කියලා. සිවුර නිසා වෙන්නේ නැති කියලා හිතලා මාත් සිවුරක් ලබා ගත්තොත් මට මේ ඇද්දඩේම බොහොම හොඳින් කරන්න පුළුවන් කියලා හිතාගෙන ඊට පස්සේ මොකද කළේ? පතේ බුදුරජාණන් වහන්සේ නමක් පොකුණට බැහැලා පෙන් පහසු වෙන අවස්ථාවේ ඒ ගොඩ තිබුණ සිවුරක් අරගෙන හොරකම් කරගෙන ගිහිල්ලා ඒක පෙරවාගෙන ඊළඟට මොකද කළේ? උපක්‍රමයෙන් හිත සිට පොරවාගෙන ඒ සිවුර පොරවාගෙන අර ඇතින් මරණ උපකරණය ඒ ආයුධය හංගගෙන සිටිනවා. ඇත්රැල යන අතරේ යමින අතරේ මේ පතේ බුදු කෙනෙක් කියලා හිතාගෙන වඳිනවා. ඉතින් ඇත්රැල ගියාට පස්සේ අන්තිමටම යන අතට මේ ඇත්වැද්දා අර ආයුධය ගහලා මරලා දළ ආදිය විකුණලා ඉතුරු මස් ඒ ශරීර කැලේ වලලානවා. එහෙම කලක් කරගෙන යන අතරේ බෝධිසත්වයන් වහන්සේ ඒ ඇත්රැලේ නායකයා බවට පත් වුණා. බෝධිසත්වයන් වහන්සේට දැනුණා තමන්ගේ පිරිස අඩු වෙන බව. මේකට හේතුව කල්පනා කරනකොට සැක හිතුණා මෙන්න මේ අහවල් මිනිස්යාගෙන් වෙන්ට ඇති මේ මට උපද්‍රවය කියලා. අනිත් ඇතුන්ට යන්න ඇරලා තමන් පසුව අන්තිමටම ගියා එක දවසක් දා. එතකොට ඒ ඇතුන් ගියාට පස්සේ මේ බෝධිසත්වයාට ඇත්රැලේ එන ළඟට එනකොට අර ඇත්තැද්දා සිවුර ඉවත් කළා ආයුධය ගැහුවා ආයුධ වීසි කළා. බෝධිසත්වයාට පස්සෙට පැනලා කල්පනාවෙන් හිතෙන ඉතාල පස්සෙට පැනලා ඒ ආයුධය වළක්වලා ඊළඟට ඉදිරියට පැනලා මේ මිනිස්යාලන්න නුඹ නේද මගේ මේ පිරිස විනාශ කරේ කියලා. එතකොට මේ ඇත්තැද්දා මොකද කළේ? ගහකට මුවා වෙලා සිවුර ඉතරහට ඇල්ලුවා. සිවුර ඉතරහට ඇල්ලුවාම මේ බෝධිසත්වයාට කල්පනා කරනවා දැන් මේ සිවුරත් අල්ලගෙන ඉන්න මේ මිනිස්යාව මම විනාශ කරොත් සිය දහස් ගණන් බුදුපතේ බුදුරහතන් වහන්සේලාට නිග්‍රහ කළා වෙනවා. ඒ ගෞරව සම්ප්‍රයුක්ත භය මගේ හිතේ නැති කරගත්තා වෙනවා. ඒක නිසා නොමරාත ඇහැරලා අවවාද කළ නිග්‍රහ කළා. නුඹ මේ විතරාදී උත්තමයන්ට සුසු ඇඳුමක් ඇඳගෙන ඉන්නේ කියලා නිග්‍රහ කළා අර මිනිස්යාට. එහෙම ওই අතීත ප්‍රවෘත්ති ප්‍රකාශ කළ බුදු පියාණන් වහන්සේ
ඒ සංඝයා වහන්සේට වදාලා අන්නේ ඇත්තද තමයි දේවදත්ත තෙස්තවිරයන් අතීතයේ ඒ විදිය දෙයක් කළා කියලා අන්න අපි පාස්ෘකා කළේ ගාථා දෙක වදාලා අනික් කතාවෝ කාතාවන් යෝ අත්තං පරිදයිස්සති අපේතෝ ධමසක්කේන නසෝ කාතාව මරහති කෙලෙස් කසට ඉවත් නොකළා වූ යමෙක් ඉන්ද්‍රිය දමනින් හා සත්‍යයෙන් තොරව වාසය කරමින් කාශාය වස්ත්‍රයක් අඳිනවා නම් අඳින්නේද හිත මේ කාශාය වස්ත්‍රයට නොහොබි නසුසුදුයි ඊළඟ ගාථාව යෝචවන්ත කසාවස්ස සීලේසු සුසමාහිතෝ උපේතෝ ධමසක්කේන සවේ කාතාව මරහති නමුත් යම් කෙනෙක් කෙලෙස් කසට ඉවත් කරලා ඉන්ද්‍රිය දමනින් හා සත්‍යයේ නියුක්තව කාශාය වස්ත්‍රයක් අඳිනවා නම් ඒ තැනැත්තා ඒ කාශාය වස්ත්‍රයට සුසුය එන මෙන්න මේ අදහසයි ඒ ගාථාවල තිබෙන්නේ දැන් එතකොට අපි මේ මූලික සිද්ධියනොත් ඒක ජාතක කතා වෙනොත් ප්‍රතිහැකි පාඩම් මොනවද කියලා සලකලා බලමු මේ කථාන්තරේ දිවිල් පක්ෂය ගැන හිතලා බලනකොට අර ඒ දාන සංවිධායක මහත්මයාගේ ආදර්ශවත් ක්‍රියාව පවා අපට පාඩමක් හැටියට ගන්න පුළුවන් මේ දාන ආදී පින්කම් පිළිබඳව මේ කාලෙත් ඔය සම්මාදම් කිරීම කියලා එකක් තියෙනවා මේ සම්මාදම් කියන වචනේ ඇත්ත වශයෙන්ම ධර්මයේ සඳහන් වෙන්නේ සමාදම් කිරීම කියන දැන් සීල සමාදානයේ කියන වචනේ මේ පිණිසුන විඳ හොඳක් පුරුදුයි සීල සමාදානයේ නිසා දාන සමාදානයේ කියන වචනේ පුරුදු නෑ නමුත් ඒ වෙනුවට දානයට සම්මාදම් කරනවා කියලා එකක් තියෙනවා එතන කියවෙන්නේ තර අදහසයි දන් දීමේ ප්‍රතිපත්තිය පිළිගන්න සලස්වනවා ඒ පිළිගත්තු නිසා තමයි මේ පිළිස සමකමන් හැකි පමණින් ඉදිරිපත් වුනේ ඒක බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ මේ ධර්මයේ අනුවයි සාරිත් සාන්නාංශයේ මෙතෙන් දැක්වෙත් ඒක පරිවාර සම්පත්තිය ලැබීමට හේතු වෙන දෙයක්. එතකොට දානය පිළිබඳව අනිත්‍ය උනන්දු කරනකොට කල්යාණ මිත්‍රෙක් හැටියට ඒක එකක් සුතලයක් අනිත්‍ය කුසලයට නමුරු කියනවා. ඉතින් මේ සම්පත්තිය දෙකම සකස් කරගන්නට සාදාගන්නට අර නුවණැති පුද්ගලයා ඉතාම අවංකව සාධාරණ ඒ දාන සම්විධානය කළ බව පේනවා. දහසක් නමකට කිසිම සූදානමක් නැතුව පටන් ගත්තේ ඒ කරන්නේ ඒ සියල්ල සම්පූර්ණ කළා දාන කටයුතු නිමා කළ පමණක් නෙවෙයි අර අමතර වස්ත්‍රය ඒක අනියම් විදියට දාගත්තේ නෑ ඒක පූජා කළ ඒක දුන්න පුද්ගලයාගේ අදහසට අනුව ඡන්ද විමසීම කරලා ඒක බෙදා ඒ ඡන්දයට අනුව සුදුසා කෙසේ වෙතත් ඡන්දයට අනුව ඒක දෙන්න සැලැස්සුවා ඉතින් ඊළඟට එතන අර දේවදත්ත ස්වාමීන් පිළිබඳ ප්‍රකාශන කාරණේ ගැනත් අපි ටිකක් කල්පනාකාරී වෙන්න ඕන. ජනප්‍රියත්වය ಗುಣධර්ම පිළිබඳ මිනුම් දණ්ඩක් නෙවෙයි. ජනප්‍රියත්වය අනුව නම් අර අග්‍රස්ථාන සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පරාදයි දේවදත්ත ස්වාමීන්ට. නමුත් ඒ වස්ත්‍රයට සුදුසු අන්දමට නෙවෙයි පිළිපැද්දේ. ඒක නිසා තමයි අර මහජනයාගේ දෝෂාරෝපණයට ලක් වුනේ. ඉතින් මේ දේවදත්ත ස්වාමීන් එතනින් නැවතුනේ නැහැ. අග්‍රශාල්කයන් වහන්සේලාට නොලැබෙන වස්ත්‍රයක් Taman ලබාගෙන ඒ ඇති උඩගුකම තුලින් තව ක්‍රියාත්මක වුණා. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙනවා ධාර්මෝ වික්ක වේලාව සත්කාරෝ. මේ ලාභ සත්කාර කියන එක මහා ධර්ම දෙයක්, කටුක කරුද දෙයක්. මොකද ඒක තුලින් ඇතම් කෙනෙක් භයානක අන්දමින් ඒ Tamanගේ ජනප්‍රියත්වය පාවිච්චි කරමින් අනියම් මන්දමින් ජීවිතය ගෙන යන උත්සාහ කරනවා. දැන් දේවදත්ත ස්වාමීන්ට උනේත් ඒකයි. දේවදත්ත ස්වාමීන් වහන්සේ ඊළඟට මොකද කළේ? කල්පනා කළා මිලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලබා ගන්න නම් යම්කිසි රජ කෙනෙක් උගේ රාජානුග්‍රහය ලබා ගන්න ඕන කියලා. ඉතින් සිහියට නැගුණේ මේ අජාසත් කුමාරයා මගධ රාජ්‍යයට හිමිකම් සිටින අජාසත් කුමාරයා. අජාසත් කුමාරයා ළඟට කිට්ටු වෙලා අජාසත් කුමාරයා හදවා ගන්න එක්තරා උපක්‍රමයක් යෙදුවා. මේ දේවදත්ත ස්ථවිරයන්ට අභිඥා බල තිබුණා. 이르දි ප්‍රාතිහාර්ය දක්වන ශක්තිය තිබුණා. ඉතින් 이르දියෙන් ඒ ශරීරයක් මවාගෙන අජාසත් කුමාරයා බය වෙන විදිහේ සර්පයින් උසාගත්තු ශරීරයකින් ඉදිරියට උපුලට
peni hitila, upule udete villa peni hitila, bayungna ata passe navatatte samange sharire nirmanaya karala pahadawa gatta ajasat raju pahad ajasat kumarya pahadawa gatta me samange tiyena irdi bala shakti walin pahadawa gena etana indala ilangata me ajasat kumarya dawasata deyak udehawasa devadatta sevirayan dakinna yanawa 500ක් රත් වලින් ඒ වගේම 500ක් ආහාර භාජන බොහොම රසවත් ආහාර තැටි යවනවා දෙව්දත් සවිරේන්ට මේ කාරණය සංඝයා වහන්සේලා බුදු පියාණන් වහන්සේට සැලකලාම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මහණෙනි මේ දේවතත් සවිරයන් කියලා සත්කාර කීර්ති ප්‍රසංසා ආදී ගැන ඊර්ෂාවක් ඇති කරගන්න එපා ඒ ලාභ සත්කාර ආදී දේවදත්ත සවිරයන්ට ලැබීම නිසාම පරිහානියටපත් වෙනවා විනාශයටපත් වෙනවා හරියට අර සැඬ සරුස බල්ලෙකුට පිටක් නහයට ඉවරටුනහම වඩාත් සැඬ පරුස ප්‍රචණ්ඩ වෙනවා වගේ දේවදත්ත සවිරයන්ට ඒ විදිහට හැසිරෙනවා කියලා අනාගත වාක්‍යයක් එහෙමත් ප්‍රකාශ කළා ඒ වගේම ඊළඟට අර මේ දේවදත්ත සවිරයන් වහන්සේ මේ අජාසත් කුමාරයා සමිති කරවගත්ත කරුණු කියලා මේ තමන්ගේ පියා බිම්බිසාර රජු මරලා ඉක්මනින් රජ වෙන්න මම බුදු රජු මරලා බුද්ධ රාජ්‍ය ලබා ගන්නවා කියලා. අත වශයෙන් ඒකට මූලික වුණේ කලින්ම මේ කවස්තාවක දේවදත්ත සවිරයන් බුදුරජාණන් වහන්සේ පිරිසකට ධර්ම දේශනා කරන අවස්ථාවේදී ඉදිරිපත් වෙලා ප්‍රකාශ බුදු පියාණන් වහන්සේගෙන් ඉල්ලා සිටියා දැන් භාග්‍යතුන් වහන්සේ වයෝවෘද්ධයි මේ සංඝ පිරිසමට පවරා දෙන්න භාග්‍යතුන් වහන්සේ විවේකයෙන් විශ්‍රාම අරගෙන සිටින් වැඩවසන්න කියලා බුදු පියාණන් වහන්සේකට නිග්‍රහ කළා අග්‍රශ්‍රාවකයන් වහන්සේටත් මම නොදෙන මේ අබසව්වන්ටත් නොදෙන නායකකම ඔබලන්නෙකුට දෙන්නේ නැහැ කියලා නිග්‍රහ කළා එයින් කිපිලා තමයි මේ දේවදත්ත සවිරයන් ඊළඟට බුදු පියාණන් වහන්සේ ඝාතනය කරන්න උපක්‍රම යෙදුවා අජාසත් රජු උපකාර කරගෙන අජාසත් කුමාරයා පියාට භාණ්ඩ කන්දමින් බඩ දීලා මරලා මරණයට පත් කරන සලස්සලා ආනන්තරිය පාප කර්මයකට අසු වුණා ඉතින් මගධ රාජ්‍ය ලබා ගත්තට පස්සේ දේවදත්ත සවිරයන් ඇවිල්ලා කියනවා දැන් ඉතින් ඔබ නම් මේ කටයුත්ත කරගත්තා ඔබතුමා දැන් මගේ වැලියටත් උදව් වෙන්න කියලා ඊළඟට බුදුරජාණන් වහන්සේ ඝාතනය කරන්න උපක්‍රමය යෙදුවා. කර්මයෙන්ම යෙදු උපක්‍රමය දුනුආයන් යැව්වා. බුදු පියාණන් වහන්සේ විවේකයෙන් වනයේ වැඩ වෙන අවස්ථාවක එක දුනුආයකට පැවරුවා. ගිහිලා බුදු පියාණන් වහන්සේට විඳින්න කියලා. ඒ විඳලා එන අතරේ ඒ දුනුආයා මරන්න කව දුනුආයන් දෙන්නේ ඒ මාර්ගයේ නැඬෙව්වා. මෙන පාරකින් එන අතරේ ඊළඟට ඒ දෙන්න අර එන අතරේ ඒ දෙන්න මරන්න තව හතර දෙනෙක් ඒ හතර දෙනා මරන්න අට දෙනෙක් ඒ අට දෙනා මරන්න 16 දෙනෙක් කොයි විදිහ මහ පුදුම අන්දමේ කූටෝපක්‍රමයක් කුමන්ත්‍රණයක් අභිරහස විදියේ තබා ගැනීමට මේ බුද්ධ ඝාතනය මෙසේ විදත්තස්ත වෙලින් මේ විදිහට සැලැස්ම යෙදුවා නමුත් අර බුදු පියාණන් වහන්සේට විඳින්න ගිය මිනිසයාට බුදු පියාණන් වහන්සේගේ බුද්ධ තේජස නිසා අද දල දඬු වෙලා ඒක කරගන්න බැරි වෙලා තමන් ආපු කාරණේ කිව්වා බුදු පියාණන් වහන්සේ මේ මිනිස්යාට ධර්මයේ දේශනා කළා වෙන පාරකින් යන්න සැලැස්සුවා ඒ වගේම ඒ ඊර්දි බලයෙන් තුරින්ම බුදු පියාණන් වහන්සේ අර අනිත් 14 අනිත් 30 දෙන්න 4 දෙන 8 දෙන 16 දෙන වශයෙන් මේ පාරේ ඒ මාර්ගයේ ගඳ උපුරන දෙනාම බුදු පියාණන් වහන්සේ ළඟින් ඇවිල්ලා බණ අහලා පැහැදිලා ඒ බලාපොරොත්තු වුණ කාර්ය විශ්ිකලයන් මේ කාරණය දේවදත්ත සවිරයන්ට දැනගන්න ලැබුණාම කල්පනා කරලා දැන් ඉතින් මමම මේ බුදුරජාණන් වහන්සේ ඝාතනය කරන්න ඕන කියලා ගිජ්ජකූට පර්වතයේ ගිජ්ජකූට පවුවේ නැගලා බුදු පියාණන් වහන්සේ එහි පහත සක්මන් කරන අවස්ථාවක මහ විශාල ගල්කුලක් පෙරළුවා ඒ ගල්කුල වැටෙන අතරේ තව ගල්කුළු දෙකක් බුදු පියාණන් වහන්සේගේ බුද්ධ තේජස තුලින් එකමසු වෙලා අර ගල්කුල වැලැක්කුවා නමුත් යම් කිසි ගල් පතුරක් බුදු පියාණන් මහසගේ පිටිපතුලට වැදිලා බලපතුල අන්දමින් මේ වේදනාව දෙන තුවාලයක් ඇති වුණා ජීවක වෛද්‍ය ආචාර්යතුමන්ට බෙහෙත් කරන්නක් සිද්ධ වුණා ඒ තුලින් දේවදත්ත සවිරයන් අර
බුදු ශරීරයෙන් ලේඛන වීම කියලා කියන බණානක පාවානන්තරික පාප කර්මයටත් අසු වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ ධාතනය කරගන්න බැරි වුණ නිසා ඊළඟට දේවදත්ත සේවරයන් යෙදූ උපක්‍රමය මොකක්ද? නාලාගිරියට රාපෝල බුදු පියාණන් වහන්සේ සංඝයා වහන්සේලාත් ඒ වැඩම කරන මාර්ගයට මුදාහරින්න පිළිවෙල කළා. ඒ අධ්‍යෝවන්ට අල්ලස් එහෙම දීලා. ඉතින් ඒ නාලාගිරිය ඇතුළු මහ බණාන කන්දමින් ඒ දුවිලි නඟාගෙන එන අතරේ බුදු පියාණන් වහන්සේගේ බුදු පියාණන් වහන්සේ මෛත්‍රී සිත යොදලා සියතාව දමණය කළා ධනගත සම්සරැස්සුවා. එතකොට ඒ උත්සාහ තුනම ව්‍යර්ථ වුණාට පස්සේ ඒකම රටවැසියන් අතර නාගර වාසීන් අතර ලොකු උද්ඝෝෂණයක් ඇති වුණා. මේ තරම් පාපතරයෙකුට අජාසත් රජතුමා උදව් කරනවා කියලා අජාසත් රජතුමාට ඒ මෙතෙක් කළ ඒ සත් දෙව්දත්තෙරුන්ට දුන්න සත්කාර පවා ඉවත් කරන්න සිද්ධ වුණා. ඉතින් මේ අවස්ථාවේදී ඊළඟට අජාසත් මේ දේවදත්ත ස්තවිරයන් කල්පනා කරනවා දැන් කොහොමද මම නැවත ලාභ සත්කාර ආදී ලබා ගන්නෙ කියලා. ඊළඟට පාපී සිටිවිල්ලක් ආවා මේ සංඝ බෙදේ කියලා කියන ඒ සංඝයා වහන්සේලා බෙහෙද කරවලා සමගි සම්පන්න වෙච්ච සංඝයා වහන්සේලා කොටස සමන් අරගෙන ගිහිල්ලා වෙනම ශාසනයක් හදාගන්න. ඒ පාපී සිටිවිල්ල එනවත් එක්කම අර කලින් තිබුණු ඍද්ධි බල නැති වෙලා ගියා. ඊළඟට මේ ආරංචි ආනන්ද ස්වාමීන් වහන්සේ බුදු පියාණන් වහන්සේට දැන්නුවා. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා වන්නේ එහෙනම් ඉතාමත්ම භයානක අනන්තරි තවත් අනන්තරි පාප කර්මයකට දේවදත්ත ස්තවිරයන් බැඳින්න යන්නේ. ඉතින් ඒ ආවාද අනුශාසනා කිදීවකට කන්වදී දේවදත්ත ස්තවිරයන් පංචවර කියලා කියන විශේෂ ඉල්ලීම් පහක් ඉදිරිපත් කළ බුදුරජාණන් වහන්සේට සාමාන්‍ය මිනිසෙයින් ඒවට කැමති වෙන විදි දේවල් ඒ වර පහ ප්‍රති බුදුරජාණන් වහන්සේ ප්‍රති ප්‍රතික්ෂේප කරාම අලුතෙන් පැවිදි වූ භික්ෂුන් වහන්සේලා 500 නමක් තමන්ගේ පක්ෂයට හරවාගෙන ඊළඟට දයාශීර්ෂයට කියන්නේ බුද්ධගයා කියලා අපි හඳුන්වන්නේ බුදු පියාණන් වහන්සේ ඒ උතුම් තැනට මේ දේවදත්ත ස්තවිරයන් ගිහිල්ලා වෙනම ශාසනයක් පටන් ගත්තා. කෝකාලික කටමෝරක තිස්ස කියලා කියන ශ්‍රාවකින් දෙදෙනෙක් අග්‍ර ශ්‍රාවකින් හැටියෙන් දෙපැත්තෙන් තිබා සමාගෙන තමන් බුදු කෙනෙක් හැටියට බුද්ධ ලීලාවෙන් ශාසනයක් ආරම්භ කළා. එක ටික කලක් පැවතුණා. තවදින අතරේ බුදු පියාණන් වහන්සේ එක් අවස්ථාවක මේ අග්‍ර ශ්‍රාවක දෙනම සාරිපුත්‍ර මොග්ගල්ලාන කියන අග්‍ර ශ්‍රාවක දෙනම යව්වා මේ පිරිස ආපසු අරගෙන ඉන්න. ඒ යන අවස්ථාවේ දේවදත්ත ස්තවිරයන් ධර්ම දේශනා කරනවා බුද්ධ ලීලාවෙන්. පැවතුණා මේ අගසව් දෙනමත් දැන් මගේ පැත්තට ආවා කියලා. ඉතින් ග්‍රහ තරමද්දුරට භාවනා මේ ධර්ම දේශනා කළා. පැවතුවා මම වෙනුවට මේ ධර්මය දේශනා කරන්න කියලා ගිහිල්ලා සැතපුණා. ඒ අතරතුර අර අග්‍රශාවකයන් වහන්සේලා දෙනම හරියාකාරයෙන් ධර්මය ඉදිරිපත් කළ අර දේවදත්ත ස්තවිරයන්ගේ පිරිස ඔක්කොම නැවත හරවාගෙන ඒ පිරිසත් එක්ක අහතින්ම බුදුරජාණන් වහන්සේ දැකීමට ආපසු වැඩම කළා. මේ කාරණේ අර කෝකාලික කියන දේවදත්ත ස්තවිරයන්ගේ ශ්‍රාවකයා අග්‍ර ශ්‍රාවකයා දේවදත්ත ස්තවිරයන් නැගිට්ටවලා එතන කියවෙන පබුවට පයින් ගහලා නැගිට්ටවලා මේ කාරණේ ප්‍රකාශ කළාම ඇති වුණු සංවේග නිසා දේවදත්ත ස්තවිරයන්ට දේවමනේ ඇති වුණා කියලා දේවමනේ දැම්මා කියලා ඒ ඇති වුණු චිත්ත කම්පනයක් දේවමනයක් නිසා නව මාසයක්ම රෝගාතුරව දේවදත්ත ස්තවිරයන් බොහොම භයානක අන්දමේ කායික දුක්ඛය දරා විඳිමින් අන්තිම අවස්ථාවේදී බුදු පියාණන් වහන්සේ දැකීමට අවසර ඉල්ලුවා. දැකීමට එන්න බලාපොරොත්තු වෙමින් ඒ තමන්ගේ අනුදානකින්ට කිව්වා ජේතවනාරාමයටම අරගෙන යන්න කියලා. ඒ ආරම්භ කියනකොට බුදු පියාණන් වහන්සේට මේ සංඝයා වහන්සේලා ප්‍රකාශ කළා මෙන්න දේවදත්ත ස්තවිරයන් දැන් එන්න හදනවා කියලා. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ මේ ජීවිතයේදී දේවදත්ත ස්තවිරයන්ට නැවත මා දකින්න ලැබෙන්නේ නැහැ. මොනම කොයි අම්මා ආකාරකින් ජේතවනාරාමයට ආවත් මාව දකින්න ලැබෙන්නේ නැහැ කියලා. ඉතින් අර අනුගාමිකයින් මුලදී අකමැති වුණා මේ දේවදත්ත ස්තවිරයන් ගෙන යන්න. ජීවත් වෙන දෙවි බුදුරජාණන් වහන්සේට මේ තරම් වෛර කළා. ඔබ දැන් කියනවා මේ අපෝ එක ගෙන යන්න කියලා. ඒකට දේවදත්ත ස්තවිරයන් කියුණා ඒ වුණාට භාග්‍යතුන් වහන්සේට මා කෙරෙහි වෛරයක් නැත කියලා කොමාරි කණටි කරවාගෙන
එතකොට අර අනුගාමිකයින් ඇඳක තබලා දේවදත්ත ස්තේයෙන් අරගෙන ගියා ජේතවනාරාමයේ ළඟට. ඒ ජේතවනාරාමයේ ළඟ පොකුණේ අයිනේ ඒ ඇඳ තියලා ඒ අරගෙන ආපු අය පොකුණට බැස්සා පැම්ප නෑ නාන්න. ඒ අතරතුර ජේතවන මේ දේවදත්ත විරෙන් ඇඳේ ඉඳගෙන බිමට පය තියුවා. බිමට පය තියනකොට ඒ පොඩව ඉවර වෙලා අවීචයෙන් ගිනි දැල්ලවිත් අවීචේ නිරේත ගියා යන්න ගිය බව ඒ සඳහන් වෙනවා. ඒ අවස්ථාවේ දේවදත්ත වෙනන අවසාන වශයෙන් බුදුරජාණන් වහන්සේගේ සරණ යනවා කියන එක්තරා ධාතාවක් ප්‍රකාශ කළ බවක් කියවෙනවා. එතකොට ඔන්න දේවදත්ත වෙනන්ට ගිය කල. ඉතින් මේකේ මුල බුදු පියාණන් වහන්සේ දක්වන්නේ මේකට හේතුව අර ලාභ සත්කාරය කියලා. ලාභ සත්කාර කියන එක මහා දරුණු දෙයක්. ඒක දැන් අර මුලින්ම මේ කතාවේ පටන් ගත්තු අර අග්‍රශ්‍රාවක සාරිපුත්තු ස්වාමීන් වහන්සේට ලැබිය යුතු චීවරය. ඒක මේ දේවදත්ත ස්තවිරෙන්ට ලබා ගන්න පුළුවන් වුණු යාඩම්බරයේ උඩුම බව නිසා තමයි එතන ඉඳලා අනිකුත් ඒ කටේ ජනප්‍රියත්වය බලාගෙන ලාභ සත්කාර බලාගෙන අර විදිය පාප කර්ම රාශියකට පරිලැවුණේ. ඉතින් ඒ අනුව අපිට හිතා ගන්න පුළුවන් දැන් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා මේ ලාභ සත්කාර ඊටාම ධර්ම දේවල් මේ ශරීර මේ දේවදත්ත ස්තවිරෙන්ට ඒ වුණ විපත පිළිබඳව සංඝයා වහන්සේලාට ප්‍රකාශ කරනවා උපමා හතරකින් මහණෙනි කෙතෙල් ගසක් පී දෙන්නේ කෙතෙල් ගසක් පී දෙනොත් කෙතෙල් ගස විනාශයටයි ඒ පී දෙන්නේ ඒ වගේම තමයි උණ ගසක් පී දෙන්නේ පීදුනොත් උණගත විනාශයි බටගතක් පීදුනොත් බටගත විනාශයි ඒ වගේම තව දක්වනවා කොටළු දෙනක් ගර්භිණී වුණොත් ඒ දරු ලැබෙනිතා මරණයට පත් වෙනවා ඔන්න ඒ වගේම ලාභ සත්කාර කියන එක නිසා තමයි දේවදත්ත ස්වාමීන් ඒ ලාභ සත්කාර දේවදත්ත ස්වාමීන්ගේ ගුණාංග පිණිසටම ඇති වුණා කියලා ඒ විදිහට ප්‍රකාශ කළා ඉතින් මේ අනුව අපිට හිතා ගන්න පුළුවන් මේ ජනප්‍රියත්වය කියන ඒවා ලාභ සත්කාර කියන ඒවා බොහෝ විට මිනිසෙයින් භයානකන්දමේ පාප කර්ම වලට යොමු කරන බව. ඒ වගේම මේ ජාතක කතාව ගැන කල්පනා කරලා බලනකොට මේ ජාතක කතාවනොත් අපිට කාලීන වශයෙන් වැදගත් වෙන යම් යම් උපදේශ මතු කරගන්න පුළුවන්. දැන් මේ ජාතක කතාව කියුණා අර ඇත්රජු එහෙම නැත්නම් අර ඇත්තැද්දා පළමුවෙන්ම අර ඇත්තැද්දා තමන්ගේ ඒ ඇද්දඩේමට යොදාගත්තේ මොකද්ද? පතේ බුදුරජාණන් වහන්සේලාගෙන් සොරාගත්තු සිවුර. පින්නතුනේ මේ චීවරය කියන එක අපේ බණ පොත්වල හඳුන්වන්නේ අරහත් ධජයක් කියලා. අරහත් ධජයක් කියලා කියන්නේ රහතන් වහන්සේලා බබ දැන් මොන අපි හිතමු පෙරහරක් කියනකොට පෙරහරේ ඉස්සරහින් යන පොඩි අන්වණි අපි තේරුම් ගන්න මේ පෙරහරේ එන අය. ඉතින් ඒ වගේ අරහත් ධජය කියලා කියන්නේ චීවරය දකිනකොට කෙනෙකුට ඇති වෙන අදහස මොකක්ද? එක්කෝ මේ රහතන් වහන්සේ නම එහෙම නැත්නම් රහත් ප්‍රතිපදාවේ ඇතිරෙන රහත් බව සඳහා උත්සාහ කරන පිරිසක් කියන අදහසයි මේ චීවරයෙන් චීවරය දරාගත්තු පිරිසක් කියනකොට ඇති වෙන්නේ. ඒක නිසා තමයි ඒකට අරහත් ධජය කියලා කියන්නේ. නමුත් මෙන්න මේ අරහත් ධජය වෙන විදිහේ පරමාර්ථ සඳහා වෙන විදිහේ පෙරමුණු සඳහා ඉදිරිපත් කරගත්තොත් ඒක හරියට අර ඇත්වැද්දා සොරාගත්තු පතේ බුදුරජාණන් වහන්සේගේ සොරාගත්තු සිවුර ඇද්දඩේමට යොදාගත්තා වගේ වැඩක් වෙනවා. එනිසා අරහත් ධජය අන්නර නිවන් කරා යන ගමන ඒ අරමුණ ඒ පරමාර්ථය රහත් බව කරා යන පරමාර්ථය ඒක පෙන්නුම් කරන ධජයක් හැටියට ආරක්ෂා කර ගැනීමයි වටිනාම දේ. ශාසනයක් ආරක්ෂා කර ගැනීම ගැන අපි කලින් කතා කළා. එතකොට අන්නේ අදහස අපිට මේ ජාතක කතාව තුලින් ගන්න පුළුවන්. ඒ වගේම මේ චීවරය තවත් සමාජයෙන් වල සඳහන් වෙන සන්නායක හැටියට හඳුන්වනවා. දැන් ධර්මාශෝක රජතුමාගේ සහෝදරයෙක් සිටි අතිස්ස කුමාරයා උපරජවමත් ලබාගෙන. නමුත් ඒ අතිස්ස කුමාරයා තුන්රුවන් දැඩිව මේ නිවන් අදහස ඇති කරගෙන ශාසනයේ පැවිදි වෙලා
විවේකයට කොයිතරම් ලැබිද කියතොත් උන්වහන්සේ ඒ ධර්ම පොත් ග්‍රන්ථවල හැඳින්වෙන්නේ ඒක විහාරිය තෙරුන් කියලා. ඒක විහාරිය තනිව ජීවත් වීමට ආශා කළ ස්වාමීන් වහන්සේ නමක් බවට පත් වුණා මේ රාජකුමාරයේ. ඉතින් මේ රාජ මේ පැවිදි වුණාට පස්සේ ඒ පැවිදි ඒ තමන්ගේ නිවන් පිළිබඳ අදහස කොයිතරම් දැඩිව තිබුණාද කියතොත් නිවන පිළිබඳ බලාපොරොත්තු හිලිකිරීමට එක්තරා ගාථාවක් වදාලා ඒ ගාථාවේ ප්‍රකාශ වෙන අදහස මේකයි. මම මේ සන්නාහය බැඳගෙන කැලේට ඇතුල් වෙනවා. කැලෙන් එළියට එන්නේ නැහැ. මේ කෙලෙස් සටන ඉවර කළා රහත් නොවි. එතකොට ඊින් පේනවා අර සන්නාහය කියන එක දැන් සන්නාහය කියලා කියන්නේ පින්නතුනි යුද්ධයකදී සටනකදී ඊතල පාරෙන් වැළකීමට අඳාගන්න එක්තරා ආයත්තමක්. ඉතින් ඒක කෙලෙස් සටනට ආයත්තමක් මිසක් කෙලෙස් සටනට ආරක්ෂාවක් මිසක් වෙන සටන් වලට වෙන වෙන සටන් වලට ඒ වෙන වෙන වැරදි ක්‍රියා කරලා ඒ වයින් වෙන විපාක වලින් බේරීමට චීවර ඉදිරිපත් කර ගැනීම ශාසනානුලෝමික නැහැ. ශාසනයට අනුව කුඩ දෙයක් නෙවෙයි. ඒක හරියට අර ඇත්තැද්දා අතින් මැරීමේ වරදට දඬුවම ලං වෙනකොට සිවුර කඩවල විස්තරහට ගත්තා වගේ වැඩක් වෙනවා. ඉතින් ওই ජාතකතාවන් අපිට යම් යම් කාරණා උපදෙස් ඔය ආශ්‍රයෙන් තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේ හැම එකක් තුළින්ම අපිට පේනවා මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආදිය තුළින් ශාසනික වටිනාකම් යටපත් වෙන්නේ ඉඳ තියෙන බව. ඒක නිසා බුදු පියාණන් වහන්සේ ඒ වායේ භයානකත්වය නිතරමතු කරලා දුන්නේ. ඇතැම් අවස්ථාවල බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා මේවා හරියට දැන් ඔන්න ගොම කුරුමිනියක් එහෙම දිහා බැලුවාම ගොම කුරුමිනියෙක් ගොම ගොඩක් ලබා ගත්තාම ඒ ගොම ගුලියක් ඕක පෙරලගෙන පෙරලගෙන යනවා බොහොම ආඩම්බරයෙන්. අන්න ඒ වගේ හැටි ඒ උපමාව දක්වන බුදු පියාණන් වහන්සේ යම්කිසි භික්ෂුවක් බොහොම ආඩම්බරයෙන් කියනවා නම් මට අහවල් තැනින් ආරාධනා තියෙනවා මට කිසි සිව්පස්ෙන් අඩුපාඩුවක් නැහැ ඔවා කියනවා නම් අන්න ඒ ගොම කුරුමිනියා වගේ කියලා ඒකට නිග්‍රහ වෙන අන්දමට බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. ඒ වගේම අපි දැන් දන්නවා නිලාව සත්කාර කියන ඒ රැල්ලට හසු වුණාට පස්සේ සංඝයා වහන්සේලාගේ සනාතන වටිනාකම් හැටියට සලකන්න පුළුවන් වන වටිනා ගුණ ධර්ම නැති වෙලා යන බව. මොනවද ඒ ගුණ ධර්ම? අල්පේච්ඡතාව, සන්තුෂ්ඨිතාව, සුභරතාව. අල්පේච්ඡතාව කියලා කියන්නේ ආසාවන් අඩු බව. සුළු දෙයකින් සෑහීමකටපත් වෙන්න පුළුවන් බව. ඒ අල්පේච්ඡතාවට අල්පේච්ඡතාව ආරක්ෂා කරගන්න අමාරුයි. ගිහි සමාජයෙන් එන සුඛෝපභෝගී, අධිසුඛෝපභෝගී රැල්ලට වුණා. ඒකට ගසාගෙන යනවා. දැන් මුහුදු වෙරළේ දුර්වල ගොඩනැගිල්ලක් තියෙනවා නම් පාරටම් කාලේ එනිනවා ඒ රැළ පාරට කඩාගෙන යන්න වගේ හොදගෙන යන්න වගේ අන්න අර අල්පේච්ඡතාව කියන ගුණය වෙනසිලා යනවා සුඛෝපභෝගී අධිසුඛෝපභෝගී සුඛෝපභෝගී ආරාධනාව තුළින්. ඒක මේ හැම කෙනාටම ඒක තුළින් යමක් හිතා ගන්න පුළුවන්. ඒ වගේම සන්තුෂ්ඨිතා කියලා කියන ලද දෙයින් සතුටු වීමේ ගුණය ඒකත් සංඝයා වහන්සේලා ලයිච් දෙයක් සිව්පසයෙන් සෑහීමකටපත් වීම. අෂ්ට පරිස්කාර කියලා අතීතයේ අෂ්ට පරිස්කාරයෙන් සෑහීමකටපත් වුණ සංඝයා වහන්සේලා පරිස්කාර පිරිකර අටක් දැන් කොච්චර ගණන් කරන්න පුළුවන් වේද කියලා කියන්න බෑ. පරිස්කාර වශයෙන් අත්‍යවශ්‍ය හැටියට සැලකෙන දේවල් ඉන්න වැඩි වෙනවා. ඒ වගේම තමයි සුභරතා. සුභරතා කියලා කියන්නේ පහසුවෙන් පෝෂණය කළ හැකි බව. ඒකත් අර සංඝයා වහන්සේලා ක්‍රමක්‍රමයෙන් සුඛෝභෝගී ජීවිතයට නැඹුරු වීමත් එක්කම ඒ පෝෂණය කිරීම කියන ගිහි පක්ෂයට එන වගකීමක් දෙන්නේම බලානක වෙනවා, පෙරැන් වෙනවා. ඒ වගේම වැදගත් කාරණයක් තමයි නියම සංඝයා වහන්සේ කෙනෙක් පිළිබඳව බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා නුසුදුසු අන්දමින් ගිහියන් සමග සමදකම් නොපැවැත්විය යුතු බව. දැන් දේවදත්ත ස්තවිරීන් පිළිබඳව වර්ණනා කළේ දේවදත්ත පක්ෂයේ දාන පළෙවිදී සයුත්
මේ අග්‍රශාවක ස්වාමීන් වහන්සේලා නම් එහෙම නැත්නම් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ නම් ගෝයන් පැමුණාට කාලයක පමණයි යෙන්නේ. දේවතාත්ත්වයෙන් මඟුල්ලා මඟුල් හැම දෙයකටම අපට උපකාර වෙනවා. හරියට ගෙදර තියෙන පැන් බඳුනක් වගේ වතුර භාජනයක් වගේ ඕන දෙයක් ඕන එකක් හොද ගන්න බොන්න කියන්න ප්‍රයෝජනයට ගන්න පුළුවන්. අන්නේ තත්ත්වයට සංඝයා වහන්සේ කෙනෙක් වැටුණොත් අන්නර දේවදත්ත පරමාර්ථයට ඒ පරමාර්ථය ඔස්සේ යන්න ඉඩ තියෙනවා. මේ තරම් භයානක දෙයක් මේ ජනප්‍රියත්වයේ කියන එක. ජනප්‍රියත්වයේ ඇති වුණ හැටි ඊළඟට බලාපොරොත්තු වෙන්නේ පදවිය, පදවි ලාභය. ඉතින් ඒක තුලින් දැනෙම නැතුව අසාසනික මාර්ගයකට යොමු වෙනවා. ඒ වෙනුවට බුදු පියාණන් වහන්සේ දක්වන්නේ නුසුදුසු ගිහි සම්බන්ධකම් ඉවත් කරලා සංඝයා වහන්සේලා සමන්ගේ පරමාර්ථයට එකඟ වෙන නිවන් මඟට අදාළ වන අන්දමින් ජීවිතය ගෙන යා යුතු බව වෙන එකක් තබා නුසුදුසු අන්දමින් ගිහියන්ට සංග්‍රහ කිරීම පවා කුල දූෂණය නමින් හැඳින්වෙනවා. කුල දූෂණය කියන වචනය ඒ කියන්නේ පවුල් දූෂණය කරනවා කියලා කියන්නේ මොකද? ඒ ශ්‍රද්ධාව දූෂණය කරනවා. මහා ශ්‍රද්ධාවක් ඇතිවයි, ගැඹුරු ශ්‍රද්ධාවක්, මේ ලොකු ශ්‍රද්ධාවක් ඇතිවයි ගිහි පින්නතුන් සංඝයා වහන්සේලාට සි උපදේ පූජා කරන්නේ. ඒ ශ්‍රද්ධාව දූෂණය වෙනා එහෙමට හේතු වෙනවා අනියම් මන්දමින්, නුසුදුසු අන්දමින් පියන් සමදකම් කරත්දී මේ කාර්ය දේවදත්තස්ත වෙනින්ගේ ක්‍රියාවලින් අපට පැහැදිලි වෙනවා. නමුත් සමාජයේ සාමාන්‍යයෙන් සැලකෙන්නේ ජනප්‍රිය වෙන්නේ බොහොම දෙනෙක් ඡන්දය දෙන්නේ අන්න අර විදිහේ ආකල්පය ඇති අයටයි. අපි කල්පනා කරගන්න ඕනේ ශාසන දීර්ඝාලයක් පවතිනවා නම් අපි කුසල ඡන්දය දෙන්න ඕන. කුසලයටයි ඡන්දය දෙන්න ඕනේ. ඒ පැත්තටයි. ඉතින් අන්න ඒ විදිහේ කාරණා රාශියක් අපිට මේ කථාන්තරය තුළින් මතු කරගන්න පුළුවන් වුණා. බුදු පියාණන් වහන්සේලා මේ ලෝකයාට සම්බුද්ධ ශාසනය කියලා දෙයක් හඳුන්වා දෙන්නේ මේ සංසාරයේ තියෙන දුක්ඛ ස්වභාවය, දුක්ඛ සත්‍ය වශයෙන් අවබෝධ කරගෙන කජකම් සිටුකම්, ශක්තිතිකම් ආදී කොයි දෙයක් ලැබුවත් ඒ හැම දෙයක්ම අනිත්‍ය බව බුදු පියාණන් වහන්සේ නොයෙකුත් සූත්‍ර දේශනාවල ප්‍රකාශ කළ තිබෙනවා. සමහර විට ඒ සූත්‍ර දේශනාවල සක්විති රජවරුන්ගේ සම්පත් ගැන තියෙන ටික බොහොම ආශාවෙන් මේ කාලේ ඇතැම් කෙනෙක් කියනවා. ඒ විතක් සූත්‍රය අවසාන වෙන්න ටික මහණෙනි මේ සියල්ල අනිත්‍යයි. ඒ හිටි සක්විති රජවරුත් නැහැ. ඒ විසෝරුත් නැහැ. ඒ කුමාරවරුත් දැන් නැහැ. ඒ සියලු සම්පත් ඒ සියල්ලම විනාශයි. මහණෙනි ඔයත් ඇති සංස්කාර ගැන කල් කියන්නේ මේ සියලු සංස්කාර අනිත්‍යයි කියලා. ඒ විදිහට බුදු පියාණන් වහන්සේ අතීත ඒ කථාන්තර චක්‍රවර්ති කථාන්තර ආදී මතු කරලා දක්වන්නේ. ඒ අනුව පෙන්නුම් කරන්නේ මේ සංසාරික ජීවිතයේ ඇති දුක් ස්වභාවයයි. මේවාට පැලැස්තර දමමින් එක්තරා ප්‍රමාණයකට ගිහි ජීවිතය ගෙන යන බව ඇත්ත. නමුත් ගිහි පින්වතා තුළින්ම තමයි පැවිද්දෙක් ලෝකයට බිහි වෙන්නේ. යම් කිසි අවස්ථාවක් දැන් මේ වගේ අවස්ථාවල මේ පින්නතුන් තම තමන්ගේ කොයිතරම් සුඛෝභෝගී ජීවිත රටාවල් තිබුණත් කොයිතරම් වස්ත්‍රාභරණ තිබුණත් ගෙදර දොරේ ඒවා ඉවත් කරලා දාලා ඉවත් අහක් කරලා මේක දවසක් ඡාන් ජීවිතයට නැඹුරු වෙලා තමන්ගේ ජීවිතය ගැන ලෝකය ගැන යමුලින් කල්පනා කරන අවස්ථාවක් සලසා ගත්තා ගෙවල් වලින් ඉවත් වෙලා එහෙම ආකරපු ආරම්භයේ තුලින් නැතන් කෙනෙක් යමුලින් කල්පනා කළා මේ තමන්ගේ ජීවිතය ගැන සංසාරික සත්‍යය ගැන හිතලා යම් අවස්ථාවක කල්පිරීමක් සැතර කල්පිරීමක් ඇති කරගත්තා නම් අන්න ඒ අවස්ථාවේ තමයි පැවිදි ජීවිතයට ඇතුල් වෙන්නේ. ඒකට පැවිදි පරමාර්ථය මොකක්ද? පබ්බජ්ජා කියලා කියන්නේ මේ සතර දුකින් ඈතර වීම, සබ්බ දුක්ඛ නිස්සාරණ, නිබ්බාන සත්‍යකරණාය කියලා ඒ පරමාර්ථය මුල් කරගෙනයි කෙනෙක් පැවිද්දට බහින්නේ. සිවුරුපටිය සාමවත් ගෙලවඳින්නේ ඒ වාක්‍ය කියලා. සියලු දුකින් නික්මෙන්න කියන්නේ කියලා කියන්නේ නිවන සත්‍ය කරගැනීම සඳහා මේ පැවිද්ද කියලා කියන එක. ඒකෝ ශාසනයක් ආරක්ෂා වීම කියලා කියන්නේ ශාසනය කියලා කියනකොට දැන් ඊළඟට සංඝයා වහන්සේලා ගැන හිතනකොට මේ පින්නතුන් අහලා තියෙනවා අෂ්ඨාරි පුද්දල මහා සංඝරත්නය කියලා අපි පාවිච්චි කරනවා. මේ අෂ්ඨාරි පුද්දල මහා සංඝරත්නය දිවි පින්වතාට විශේෂ සංකල්පයක් වන්නේ මොකද? ඒක හරියට අර දිවි ජීවිතයේ ඉඳලා බලනකොට නිවන ඉතාම ඈත තියෙන දෙයක්. කොහොම ඈත මාර්ගයක්
නමුත් මේ ඈත මාර්ගයේ අපගණ්‍යයන් අවස්ථාව වශයෙන් මේ ගමන ගිහිල්ලා සතර දුක් කෙලවර කරලා තියෙනවා කියන අවබෝධය ලබා දෙන පුද්ගල විශේෂයන් තමයි අර අෂ්ටාර පුද්ගලයන් හැටියට දක්වන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන ඒ මාර්ගඵල මාර්ගඵල ආදි වශයෙන් ඒ මාර්ගයේ යන සහ ඒ මාර්ගයට මේ පාළයට පැමිණ ඒ අට දෙනා වහන්සේලා හරියට අර නිවන් මඟ තියෙන පහන් වැටක් වගේ පහන් පෙරක් වගේ ඒ තුලින් යම්කිසි ආලෝකයක් ලබනවා මේ ආර්ගිය අපිට යන්න පුළුවන් කියලා. එතකොට ඒ සංඝ සාධනේ සාධනේ තුල තියෙන වටිනාකම ඒකයි. යම්තාක් මේ සංඝයා වහන්සේලා නිවන් මඟ හැසිරෙනවද ඒ තාක් නැත්නම් මේ බුදු පියාණන් වහන්සේ පරිනිර්වාණ මණ්ඩලයේදී ප්‍රකාශ කළා ඒ සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ කරනවද ඒ තාක් මේ ලෝකයේ රහතන් වහන්සේලාගෙන් හිස් වෙන්නේ නැහැ කියලා. මොකද බුදු පියාණන් වහන්සේ දක්වන මේ ධර්මය ඒවයි ප්‍රායෝගික අංශය තේරුම් අරගෙන ඒක අනුව ක්‍රියා කරනවා නම් ක්‍රියාවට බහින ක්‍රියාත්මක වෙනවා නම් කෙනෙකුට අද පවායය ලබා ගන්න පුළුවන්. ඒ විදිහේ නෛර්යානික සම්බුද්ධ ශාසනයක ඇති වටිනාකම් අපි හරියාකාරයෙන් තේරුම් ගත්තේ නැත්නම් ඒ වෙනුවට අන්නර මේක කොඩියක් සන්නායක් හැටියට හිතාගෙන පීවරේ පාවිච්චි කළොත් ශාසනය පරිහානියට පත් වෙනවා මිසක් ශාසනය දීර්ඝ කාලයක් පවතින්නේ නැහැ දේව මිනිසුන්ගේ හිතසුව පිණිස. මෙන්න මේ කාරණේයි අපිට මේ කථාන්තරය තුලින් ගත ගන්න කියවන්නේ. ඊළඟට අපි කල්පනා කරන්න ඕන මේ මාර්ගයට පිවිසෙන්නේ කොහොමද? සීලාදී ගුණධර්ම තුලින් බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා ශීලිය කියලා පදනම මතයි සමාධිය ගොඩ නැගෙන්නේ. ඒ සමාධිය කියලා කියන චිත්ත ඒකාග්‍රතාව පිහිට කරගෙනයි යථා භූත ඥානිය කියලා කියන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය ගැඹුරින් තේරුම් ගන්න පුළුවන් වන්නේ කෙනෙකුට ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා. එතකොට සංඝයා වහන්සේලාගේ රහතන් වහන්සේලාගේ ජීවිතයට ජීවිත ආදර්ශයට අරගෙන අද මේ විශාල පිරිසක් ගිහි පින්නතුන් තම තමන්ගේ සුඛෝභෝගී ජීවිත රටාවල පැහැරලා මේ අද එක දවසක් සමත් ප්‍රතිපදාව හැදෙන්නවා කියන ඒ අවබෝධය ඇතිවයි පොහොය අටසිල් සමාදන් වුණේ. ඉතින් ඒ විදිහ ප්‍රතිපදාවක් හැදීම තුළින්ම පේනවා සම්පූර්ණ ගැඹුරු ඉලක්කයක් ගිහි පින්නතුන් තුළ පවා තිබෙනවා. ඉතින් කවදා හෝ මේ ගිහි ජීවිතය තුළ තියෙන මේ දුක්ඛම් කටුළු වලින් පමණක් නෙවෙයි මේ දීර්ඝ කාලයක් අපි මේ සංසාරේ බුද්ධ වචනේ සත්‍ය නම් මිනිස්යෙන් හැටියට පමණක් නෙවෙයි තිරිසනුන් යක්ෂයන් ප්‍රේතයන් හැටියට නිරාසතුන් හැටියට දීර්ඝ කාලයක් මේ සංසාරේ අපි දුක් විඳලා තිබෙනවා. බුද්ධ ශාසනයක් පහළ වුණා නම් ඒ බුද්ධ ශාසනය අපි අර සඳහන් කළ ආකාරයට බුදු පියාණන් වහන්සේ කෙනෙකුනේ ලැබෙන උතුම්ම ධාරාදී හැටියට සලකන්න පුළුවන් වන්නේ අන්නේ නිර්වාණ මාර්ගය ප්‍රත්‍යක්ෂ කිරීමේදී තිබෙන සංඝයා වහන්සේලාගෙන් සමන්විත සම්බුද්ධ ශාසනය. එතකොට මේ සම්බුද්ධ ශාසනයේ ආරක්ෂා වන තා නිහිපින්නතුන්ට මේ තමන්ගේ ගෙන යන ප්‍රතිපදාව පවා මේ තමන් කරගෙන යන සීල ප්‍රතිපදාව පවා අර්ථවත් එකක් බව ඒතු යන්න පුළුවන්. එහෙම එකක් නැත්නම් ඉලක්කයක් නැත්නම් ඉදිරියට පහනක් ආලෝකයක් නැත්නම් දිහි පින්නතුන්ට තිබෙන්නේ ඒ සුඛෝභෝගී ජීවිතයටම ගැලිලා ඒ සුඛෝභෝගී ජීවිතයටම සංඝයාමාන්තලක් ඇදගෙන සංසාරයේ තව දීර්ඝ කාලයක් සැරිසැරීම. ඒකට අපි හැම කිසිම කල්පනා කරලා මතු කරගන්න ඕන ධර්මය බුදු පියාණන් වහන්සේලා මතු කරලා දුන්න ඒ නිවන අපි මේ අකුරු තුනක් හැටියට කලපුවත් නිවන කියලා කියන නිවීම මේ සතර දුක් වලින් එතර වීමෙන් ලබන එහෙම නැත්නම් මේ නිවන් ප්‍රත්‍යක්ෂ කරගන්න ඒ සැනසීම. මේක මේ ඉලක්කයයි. එතකොට බෞද්ධම බෞද්ධයාගේම පරමාර්ථය කොයි කොයි විදිහේ දාන මාහාදී පින්කම් කරත් එහෙම එකක් මලක් පහනක් පුදලත් මේ පින්නතුන් ප්‍රාර්ථනා කරන්නේ මේ මල් මේ පිළීමේ ආනිසංසය මේ කුසලයෙන් මට නිවන ලැබේවා කියලා. මෙහෙම එකක්ම නිබ්බාන පච්චයෝ හෝතු කියලා නිවනට ප්‍රත්‍ය වේවා කියන ප්‍රාර්ථනාවයි කරන්නේ. ඒක ප්‍රාර්ථනාවක් පමණක් හැටියට තමන්නේ නැතුව ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක පැත්තට නගන්න නම් අන්න අර කියාපු සීල සමාධි ප්‍රඥා කියන මාර්ගයේ ගමන් කරන්න ඕන. මේ මාර්ගයට අයිති දේ වටිනාකම් තමයි අපි අර සඳහන් කළේ අල්පේච්ඡතාව, සන්තුෂ්ඨිතාව, සුභල්තාව ආයේ කියන ගුණාංග. ඒකට අර මේ පින්නතුන් දන්නවා ගිහි පැවිදි දෙපක්ෂයටම දෙපක්ෂයම බොහොම ඕනෑකමින් බොහොම ආශාවෙන් නිතර සත්‍යයන කරන පරිහරණය කරන කර්මීය සූත්‍රයේ පවා කුලේසු අනනුගිද්දෝ කියලා සඳහන් වෙනවා. කුලයන් පිළිබඳව නිජුපාවක් නැති බව.
ඒ විදිහට ඒ නිවන් ප්‍රතිපදාව හැතිරෙන දැන් අතන කියවන අර ධර්මාශෝක රජතුමාගේ ඒ සහෝදරයා යුවරජු හැටියට හිටියා. නමුත් පානින්නාට පස්සේ ඒක විහාරිය වශයෙන් කැලෑවට වැදිලා අර සන්නාය මුදන්නේ නෑ රහත් වෙනකම් කියලා ඒ විදිහට දැඩි අදිෂ්ඨානයකින් ඒ කටයුතු කළේ. මොකද අන්න ශාසනික වටිනාකම් හරිය ආකාර තේරුම් ගත්තා. මොකද බුද්ධෝත්පාද කාලයක පමණයි කෙනෙකුට සතරින් මිදීමේ අවස්ථාව සැලසෙන්නේ. කෙනෙකුට කියන්න පුළුවන් බුදු කෙනෙක් පහළ වෙන කලින් පතේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා නිවන් දකින්නා නේද කියලා. නමුත් පතේ බුදුරජාණන් වහන්සේලාට තිබෙන අඩුපාඩු මොකක්ද? රහතන් වහන්සේලාට වඩා ශ්‍රේෂ්ඨ හැකියි සැලකුවත් උන්වහන්සේලාට බෑ නිවන් මඟ වෙන කෙනෙකුට අවබෝධ කරන්න. උන්වහන්සේලාගේ වැඩ සිටීමේ දානමාන ආදිය කරලා පින් දාන විශාල පින් රැස් කර ගන්න පුළුවන්. නමුත් නිවන් මඟ දක්වන්න බෑ. ඒක පුළුවන් වන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට පමණයි. ඒකට එහෙම දැක්ුවා නම් එබඳු ඒ ධර්මයක් පවතිනවා නම් ඒ ධර්මය අනුව ජීවත් වීම තමයි සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීම කියලා කියන්නේ. කෙනෙකුට කියන්න පුළුවන් ඇයි ඒ ධර්මය දැන් අපට අර ඉස්තර පුස්කොළ පොත්වල තිබෙනකොට නම් ඒවා පුස්තාල වේයෝකාරා ඒ ධර්මයේ නැති වෙන්නේ ඉඳ තිබුණා. දැන් අපිට නානාවිධ උපකරණ තිබෙනවා. ඔය අලුත් මේනෙකුත් නම් වලින් මේ පින්නතුන් හඳුන්වන. දැන් අපි මේ ප්‍රකාශ කරන වචනත් කොහෙද කොහෙද සටහන් වෙන බව පේනවා. ඉතින් ඒව සටහන් වීම පමණින් ශාසනයක් ආරක්ෂා වෙයිද? අපි කල්පනා කරන්න ඕන මේ වරන්පත්වල ලියලා තැන්පත්වල තිබුණත් මේ හදවත්වල තැන්පත් වෙන්නේ නැත්නම් ඒ වාරින් ඇති වැඩක් නැහැ. ඒ වාරින් ළඟට බලනකොට තේරුම් ගන්න බැරි අර ශිලා ලේඛන ශිලා සෙල්ලිපි වගේ තේරුම් ගන්න බැරි වචන ගොඩක් විතරයි අන්තිමට. දැන් මේ තත්ත්වයට තැන්පත් වෙලා තිබෙන්නේ ඔය උගතුන් කියලා කියන මහා ශාස්ත්‍රඥයින් මේ ධර්මයේ තේරුම් ගන්න ගිහිල්ලා අමාරු වෙටින්නේ එකයි. ඒ අයට මේක තේරුම් ගන්න බැහැ. මොකද මේ ප්‍රායෝගික මේ මාර්ගය යන්නේ නැති නිසා. සීල සමාධි ප්‍රඥා කියන මාර්ගයේ යන යාම තුලින් මේ ධර්මයක් අවබෝධ කරගන්න පුළුවන් වන්නේ. ඊටත් වඩා වැඩිගත් දේ තියෙන මේකයි. දැන් මේ කෙනෙකුට නිවන් මාර්ගයේ හික්මන කෙනෙකුට ඒ භාවනා කටයුතු සම්පූර්ණ කර ගැනීමට අදාළ එදිනදා අදාළ උපදෙස් දෙන්න පුළුවන් වන්නේ ඒ වායිස තිරණ අයට පමණයි. ඒ ප්‍රායෝගික වශයෙන් ඒවා ප්‍රත්‍යක්ෂ කරගන්න අයට පමණයි. දැන් කොයිතරම් වඩු කර්මාන්තයට අවශ්‍ය වඩු උපකරණ ගොඩ ගහලා තිබුණා ඒවා පාවිච්චි කරන ආකාරය කියා දෙන්න වඩුවෙක් නැත්නම් ඒ කෙනෙකුට බෑ ඒ කර්මාන්තය යෙදෙන්න. අන්න ඒ වගේ මේ ධර්මයේ කොටස් හැටියට පොත්පත්වල තවනෙකුත් උපකරණ වල තැන්පත් කරලා තිබුණා. ඒවා ක්‍රියාත්මක කිරීමේදී පැමිණෙන ගැටලු පිළිබඳව උපදෙස් දෙන්නීමට සමත් ඒවා මායි මාර්ගයේ යන ඒවා මාර්ගයේ ගිය අය නැත්නම් ඒ ධර්මයේ එම්පිටම නිෂ්ප ඒ සාතනිය දෙනීම අවසානයි කියලා කියන්න පුළුවන්. අන්න මේ විදිහ තත්වයක් තමයි උදා වෙන්න පුළුවන්. මේවා ජීවිතයට ලං කරගන්නේ නැතුව මේ ධර්මය ඈතින් තියාගෙන මේවා විග්‍රහ කර කර විතර්ක වඩ වඩා මේවායින් මුදල් හම්බ කිරීම අපරමාර්ථයක් මේවායින් මතු කරගෙන ඒ විදිහකට ඉදිරි කරනවා නම් අන්න ශාසනයක් ආරක්ෂා වෙන්නේ නැහැ. ඒ වෙනුවට Taman ටිකක් හෝ දැනගෙන ඒක ක්‍රියාවකට නඟලා සීල සමාධි ප්‍රඥා ඒව පුහුණු කරලා බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ ඒ ලෝකෝත්තරව සත්‍ය Tamanට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් නම් අන්න ඒ තුලින් තමයි ශාසනයක් ආරක්ෂා වෙන්නේ. ශාසනය පිළිබඳව ත්‍රිවිධ ශාසනයක් ගැන කියවෙනවා. පර්යාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද කියලා. පර්යාප්ති කියලා කියන්නේ අර ධර්මය ඉගෙන ගැනීම කටපාඩම් කර ගැනීම කියන කොටස. ඒවා කොච්චර තිබුණත් ඒවා ප්‍රතිපත්තියට නැගීමක් නැත්නම් ඒකෙන් පිටින්ම වචන ගොඩක් මන්ත්‍ර ගොඩක් විතරයි. නිකම්ම නිරර්ථක මන්ත්‍ර ගොඩක් පමණයි. ඊළාට ඒක ප්‍රතිපත්තිය නැගීම තුළින් තමයි කෙනෙක් සම්පූර්ණ කෙනෙක් ප්‍රත්‍යක්ෂ කර ගැනීම කියන කාරණයටයි ප්‍රතිවේද කියලා කියන්නේ. ප්‍රතිවේද කියලා කියන්නේ විනිවිද දකින්නවා. මේ යථාභූත මේ ලෝකයේ අනිත්‍ය දුක්ඛනාත්ම කියන ත්‍රිලක්ෂණය යම් අවස්ථාවක නුවණින් ප්‍රඥාවෙන් විනිවිද දකින්න ඕන, ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. පත්‍යත්තං වේදිතබ්බෝ කියලා බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන මේ ධර්මයේ තම තමන්ම පත්‍යත්තං වේදිතබ්බෝ විඤ්ඤුයි නුවණත්තං විසින් තම තමන් ප්‍රත්‍යක්ෂ කරගත යුතු ධර්මයක් තමයි බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන්නේ. ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න නම් අර කිව්ව මාර්ගයේ ගමන් කරන්න ඕන. ඉතින් මේ හොඳ ආරම්භයක් මේ පින්තුන් කරලා තිබෙනවා. මේ සීල සමාදාන ඒකම අද දවසේ අපි තාන්දුරට භාවනාව මාර්ගයට අනුව භාවනා යම් යම් ගමගේ භාවනා කමටහන් පුරුදු කරන්නත් අවස්ථාවක් ලැබුණා කියලා හිතාගන්න පුළුවන්. ඒකම යම්ුරින් කල්පනා කරලා විදර්ශනාත්මක වශයෙන් මේ ජීවිතයේ මේ ශරීරයේ ඇති අනිත්‍යතාව
ඒ බුදු පියාණන් වහන්සේ දක්වා වදාළේ ඥායයන් අනුව කල්පනා කරලා යම් කිසි කෙනෙකුට ගැඹුරින් වැටුණා නම් අන්නේ අවස්ථාවේ තමයි අර විදර්ශනාත්මක වශයෙන් ප්‍රඥාව මතුණා කියලා කියන්නේ මේ යථා තත්ත්වය. ඉතින් මේ පංචස්කන්ධය තුලින්ම විවිධ දකින්න ඕනේ යම් කිසි අවස්ථාවක භාවනාමය වශයෙන් මේ අපි නිත්‍යයි කියලා හිතාගෙන සිටින හැම දෙයක්ම අනිත්‍යයි, සත කියලා හිතාගෙන සිටින හැම දෙයක්ම දුකයි, සුභ කියලා හිතාගෙන සිටින හැම දෙයක්ම අසුභයි, ආත්ම මමයේ මාගිය කියලා කියන ඒවා අනාත්මයි කියලා කියන අර ලෝකයා විපර්යාස හැටියට විපරීතාන්තෙම හිතාගෙන සිටින දේවල් යථා තත්ත්වය අපට අවබෝධ වෙන්න ඕනේ. අවබෝධය කරා යන මාර්ගය තමයි භාවනා මාර්ගය. ඉතින් මේ නුනේ පිටින්වතුන් කල්පනා කරන්න ඕන අද වෙනි වැස්සක් දවසට මේ ශාසනික වටිනාකම් අපි ආරක්ෂා කරගන්න ඕන කිහිප විදි ભેදයක් නැතිව. ඒ ආරක්ෂා කරගන්න නම් ඒවා හරියාකාරයෙන් තේරුම් ගන්න ඕන, නිවැරදිව තේරුම් ගන්න ඕන. බුද්ධ වචනේ අනුව මොනවද අපට ආරක්ෂා කරගන්න තියෙන්නේ? බුදු පියාණන් මහන්සේ දක්වා වදාළ මේ ශාසනික ප්‍රයත්නට ආදා උපකාර වෙන මේ නිර්වාණ ප්‍රතිපදාව ක්‍රියාත්මක කිරීමට උපකාර වෙන ඒ කාරණාද? එහෙම නැත්නම් අර ලෝකයා දැන් මේ නොයිකුත් පටහිරින්ගෙන එන ඒ නොයිකුත් ඉලක්කයන්ද අපේ ජීවිත රටාව සුඛෝභෝගී පැත්තකට හරවගෙන එක්තරා තරණකාරී ගිහි ජීවිතයෙන් තමයි මේ ආරාධනාවලට ඒ අනුව අපි ජීවිත හැඩගස්ස ගත්තොත් අන්න අර බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ අල්පේච්ඡතාව, සන්තුෂ්ඨතාව, සුභර්තාදී ගුණ ආරක්ෂා කරගන්න අමාරු වෙන වගේම නුසුදුසු ගිහි සම්බන්ධතාවල් තුළින් එහෙම් පිටිම ශාසනය පුදුම විදිහේ පොටිම කියතොත් දැන් මේ කාලේ කියනවා සංකර තත්ත්වයකටපත් වෙනවා. සංකර තත්ත්වයකටපත් වෙනවා. ගිහි පින්වතුන් තුළ සංඝයා වහන්සේලා පිළිබඳව යම් කිසි ගෞරවයක් ඇති වෙන්නේ උන්වහන්සේලා තමන්ට ගිහි ගෙදර කරන්න බැරි යම් කිසි දෙයක් මේ සංඝයා වහන්සේලා කරගෙන යනවා. උන්වහන්සේලාට සිව්පතෙන් සංග්‍රහ කිරීම අපගේ සත්පුරුෂ යුතුකමක් කියලා හිතාගෙනයි බොහොම ශ්‍රද්ධාවෙන් තමන් මුකා නොදී ඒ ආහාර පාන ආදී පවා වස්ත්‍ර ආදී පවා ඒ සිව්පතේ වශයෙන් සංඝයා වහන්සේලාට පූජා කරන්නේ. ඒකට දැන් ලොකු වගකීමක් තිබෙන්නේ. ඒ සංඝයා වහන්සේලා ඒ බුදු පියාණන් මහත්මයේ වදා ප්‍රතිපදාවේ යමි. බුදු පියාණන් මහත්මයේ මතු කර දෙන නිර්වාණ ධර්ම ප්‍රත්‍යක්ෂය ලැබගත්තොත් ඒදායක පින්නතුන්ට විශාල කුසල සම්භාරයක් ලැබෙනවා. ඒක ඒ අදහමින් තමයි බුදු පියාණන් මහත්මයේ ප්‍රකාශ කරලා තිබෙන්නේ අනුත්තරම් පුඤ්ඤක්ෂේත්‍රං ලෝකස්ස කියලා. ඒ ලෝකයාට උත්තරීතර පින්කෙතක් බවට පත් වෙනවා කියලා. ඒකොට ඒ පින්කෙත හැටියට හිතාගෙන ඒ ගිහි පින්නතුන්ගේ ඕනෑ පාපම් සම්පූර්ණ කරමින් අර දේවදත්ත ස්තවිරයන් වගේ ඒ ප්‍රතිපත්ති ඇසුනොත් එතන ජනප්‍රියත්වය කෙසේ වෙතත් සාධන පරිහානියට මඟ පෑදෙන්නේ. ඉතින් මෙන්න මේ කාරණා ටික මේ පින්නතුන්ගේ සිත්වලට අපි දාන්නේ මේ ශාසනයේ සිය පැවැත්ම ගැන කල්පනා කරලයි. එතකොට ඒ අනුව මේ අද මේ පැයක් කාලය තුළ මේ පින්නතුන් ධර්ම ශ්‍රවණය කළා. ඒ වගේම හොඳ තම තමන්ගේ මට්ටමින් යම් කිසි සීලයක් සමාදන් වෙන සීලාදී ගුණ ධර්ම තුළින් කය වචනේ ඉක්මවා ගත්තා. එතකොට හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕනේ මේ සංසාරයේ දුක්ඛ ස්වභාවය අපි අවබෝධ කරගෙන දිවි හෝ වේවා පරිදි හෝ වේවා මේ භාවනා මාර්ගයමින් අකිතා කික්මෙන් කල්යාණ මිත්‍ර ආශ්‍රය තුනේ මේ සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන මාර්ග ප්‍රතිපදාවෙන් මේ සියලු සංසාර දුකින්වත් නිරෝධු මමා මහා නිවන් සාක්ෂාත් කරගෙන මේ ධර්ම ශ්‍රවණය කාන්තේ හේතු ආධන උපකාර උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරගන්නවා. ඉතින් මේ අවිචේ සිට අපිට දක්වා වූ මේ අපගේ නෑනුත් ඇතුළු සියලු සත්‍යෝද මේ ධර්ම ශ්‍රවණය මේ ධර්ම දේශනාමය කුසලී අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වී ප්‍රාර්ථනීය බෝධි විනතු මමා මහා නිවන් සාක්ෂාත් කරගන්න ඉස්වා කියලා ප්‍රාර්ථනා කරගෙන මේ විදිහට දෙවියන්ට දෙන එත්තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා සම්බේ දේවා අනුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු නං සදා දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයා සෝකප්පත්තා ච නිසෝකා හුතු සබ්බේ පිපාණිනෝ එත්තාවතා ච ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ තතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ තතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා
Imina punya kami ini mami bal sama kamu, sasam sama kamu, surya imban pasya. Abdiyo yajantu sabbaro vinasatu, mate bhavatantarayo sukhe dighayuto bhava. Bhavatu sabba mangalam rakkhantu sabba devata, sabba buddhan bhavena sada dukhi bhavantu te. Bhavatu sabba mangalam rakkhantu sabba devata, sabba dhamman bhavena sada dukhi bhavantu te. Bhavatu sabba mangalam rakkhantu sabba devata, sabba sangham bhavena sada dukhi bhavantu te. Abhivadana sīlissa nityaṁ vaddhā pacāyino cattāro dhammā vaddhanti āyuvanno sukhaṁ balaṁ āyurārogya sampatti sarva sampatti nīvacce atho nibbāna sampatti mināte samijjhatu.